මෙය පැරණි ඉන්දියාවේ පැවති නාලන්දා ජගද්දලා වික්‍රමශීලා වැනි බෞද්ධ ආගමික විශ්වවිද්‍යාල ගණයට ඇතුල් කළ හැකිය. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ වලගම්බා රජතුමා විසින් අභයගිරි විහාරය කර වූ අතර 11 වෙනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණි. මෙහි ශාකා ආරාම විදේශ රටවලද පැවති බවට නිදසුනක් වශයෙන් ජාවා රටේ තිබී අභයගිරි සිංහල භික්ෂූන්ගේ ආරාමයයි සඳහන් සංස්කෘත ශිලාලිපියක් හමු වී තිබේ. ගුණවර්මන් නැමැති කාශ්මීර රජතුමාද පාහියන් වැනි චීන ජාතික භික්ෂූන්ද ඇතුළු විදේශීය පිරිස් ආගමික අධ්‍යාපනය සඳහා මෙහි පැමිණියහ. මහා විහාරය තේරවාදයට පමණක් සීමා වී සිටියේදී අභයගිරිය එවකට පැවති හීනයාන හා විවිධ මහායාන දර්ශනයන් අධ්‍යයනයට හා ඒවා ප්‍රකාශයට ඉඩ ලබා දී ඇත. සතර මූලයකින් වට වූ අභයගිරි විහාරයේ රත්න ප්‍රාසාදය දිව්‍ය විමානයක් බඳු වූ බව පස්වෙනි කාශ්‍යපගේ අභයගිරි ශිලාලිපියේ සඳහන්ය. මෙරට සුවිශේෂ කලා නිර්මාණ අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා මුරගල, සඳකඩ පහන, කුට්ටම් පොකුණ, සමාධි බුදු පිළිමය ආදිය පිහිටා ඇත්තේද අභයගිරියේය. ද්‍රවිඩ ආක්‍රමණ නිසා වලගම්බා රජු පලා යන විට අභයගිරිය පිහිටි ස්ථානයේ සිටි ගිරිනම් නිගණ්ඨයා මහකළු සිංහලයා පලා යයි යනුවෙන් අපහාස කළ බවත් නැවත රාජ්‍ය ලබාගත් කල්හි රජතුමා නිගණ්ඨ දේවාලය කඩා දමා අභයගිරිය සාදා තමාට බැරි කාලයේදී උපකාර වූ කුපික්කල මහාතිස්ස හිමියන්ට පූජා කළ බවත් තමාගේ නිගණ්ඨයාගේ නම් එක්කොට එය අභයගිරි විහාරය යනුවෙන් නම් කළ බවත් මහා වංශයේ සඳහන්ය. ප්‍රෞඩ උරුමයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, වැදගත්කම හා අභිමානය ලොවට විදහා පාන මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට දැන්ම wow ශ්‍රී ලංකා YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.